रखा मावे मगर बदना सोबना मुनिवत रखना अब लकी व्यवसी बिना तालेट दिए बिंदिना सोबना मुनिवत रखना। हाय कोहमद අදත් ඔයාල හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ මොන්න අදත් මම ඔයාලට ලංකාවේ තියෙන තවත් ලස්සනම ලස්සන තැනක් පෙන්වන්න යන්නේ. අපේ ශ්‍රී ලක්මා වගේ තවත් එක් අපූරු දායාදයක් තමයි ගොරකැල්ල කියලා කියන්නේ. හරි අපි ගිහිල්ලා බලමු. මාමේ අපිට දියල්ලා ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද? ඒ පවුල් කියලා කිදමයි නේ ඔව් ඒක ඉතින් මම එකම දින් අර මන්ද එක මේ වැටක් ගහලා තියෙනවා ඒ එතනින් ගන්නවා මේ ගමට වතුර දෙවල් 6ක් 10ක් වතුර දුන්නා ආ ගම් කියලා වතුර දෙහිකට වතුර දුන්නා ආ ඉතින් ඒ කම්බි ගහලා හදලා තියෙන්නේ එතනින් මොකද මිනිස්සු ගිහිල්ලා ඒකටත් බහිනවා බහිනවා ආ එතනින් බන්ට් එකක් හදලා වතුර ගන්නවා නේ අනං ගම් කියලා වතුර දෙහිකට වතුර දෙන්නේ ආ නිදන් ඇල්ල කියලා දැන් මේ මැද වලට කියන්නේ නිදන් වල මැද වලට ඔව් මේ මෙතන උඩ තියෙන කනේ ඊට උඩ එකද නෑ මැද තියෙන එක ආ වතුර වැටෙන දන දියල්ල වගේ නේ ඔව් මෙතනට කියන්නේ නිදන් වල කියලා ඒ කියන්නේ ඇත්තටම හරි එහෙම දෙයක් ඇති කියලා ඉතින් මම අපේ අම්මේ අම්මගේ කාලේ වෙල්ලන් කියපු කතා තියෙනවා බලන්න ඒවා ඉතින් ඇත්ත නැත්ත දන්නේ මම දැකලා නෑ ආ ඉතින් ඒ කාලේ ඒගොල්ලෝ කියනවා සුබදාම කියන්නේ හරි අපූර්ව දායාදයක්. අපි මේ ගෙවෙන ඒකාකාරී ජීවිතෙන් මිදලා සුබදාමත් එක්ක එකතු වෙලා ජීවිතේ විඳලා බලන්නකෝ. ජීවත් වෙන්න ආස හිතේ. හිතේ ඇති වෙන ප්‍රශ්න කරදර වලට නිකම පිළිතුරු ලැබේ.
ගේ මාම අපිට කිව්වේද සිංහුවක් මතුවෙනවලු ඒක හින්දලු නිදන් නැල්ල කියන ඒ තෙන්ට නම තියලා තියෙන්නේ එතකොට ගොරකැල්ල කියන නම හැදිලා තියෙන්නේ මේ දියල්ලේ උඩම කෙරවලේ ගොරකවත්ත කියලා වත්තක් තියෙනවලු ඒ වත්තෙන් වත්ත මැදින් ගලාගෙන එන හින්දා ගොරකැල්ල කියන නම හැදෙන්නේ නැති කියලා තමයි ඒ මාව අපිට කිව්වේ හොඳටම හිමේලාවට නම් මෙතනින් උඩට යන්න බැරුවත් ඇති සමහර විට. ඒ වුණාට මම නම් ආසම මේ වගේ තැන්වල ඇවිදින්න යන්නම තමයි. ඔයාලත් එහෙමයි නේද? කල් කරන්න කැමති කට්ටිය තින් කොහොමත් එහෙමනේ. නේද? චුට්ටක් මහන්සි තමයි. ඒ වුණාට මේකේ තියෙන ෆන් එක ගන්න කල් කරන කට්ටියම තමයි. අම්මෝ මම්මා ඇවිත් තරමක් කපන දෙයි පැටි එක්කතිය පාරේ මන දුරුට ගිවි දුරුක තනමය කෙරෙමින් තමයි උඩට නගින්න තියෙන්නේ වෙනවා නේද ආතෝනේ නගින්න අල්ලගන්නව කරන්නේ නැහැ වගේ හොඳටම හුණේලාද නම් ඉතින් උඩට යන්න බැරුවත් ඇති සමහර විට හිතෙන්නේ එහෙම සෙට් එකක් ඒ හරි ඉන්නවා අද සන්ඩේනේ හොලිඩේස්ද මේ වගේ තැන්වලට කලම්බ කිට්ටු ඉන්න අය ගොඩක් එනවා වැඩි. ඔයාලට පේනවද ළමයි මේ තැන වතුර පාර කොච්චර සරද කියලා? වැස්සත් එක්ක වතුර වැඩිනේ. වතුර පාර මාරම සරයි. බලන්න නම් නැස්සනයි. මහින්න නම් බගානකයි. මේ වුණාට මෙතන සුට්ටක් උඩ තියෙන දැනම සාන්න කියාපම තැන. ආයමත් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකකින් ඔයාලා බලන්න ඉක්මනින්ම එන්න එතකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ගිහින් එන්න බයි බයි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා